මට ඉස්සර කාලේ මතක් වුණා. මම මේ කීපාරක් නම් ඇවිත් ඇද්ද. ඔයාව බලන්න මං ඉස්සර මේ හැමදාම එනවා. මතක නැද්ද? නෑ. දන්නවද? මම මෙහෙ ආව තරම් මගේ ඉස්කෝලේටවත් මං ගිහින් නැතුව ඇති. සාලි මොනවද වහමී කරන්නේ? ඇයි මොකද ප්‍රශ්නේ? මං ආව කසාද බඳින්න යන්නේ. මිනිස්සු දැක්කම මොකද? මම මේ දවස් එනකන් අවුරුදු ගාණක් බලන් හිටියා. මෙහෙම අත්වාගේ අත ටිකක් හරි අල්ලන්න බැරි නම් කිසි වැඩක් නැහනේ. ඇයි මොකද සේනත්? මට ඔයව කසාද බඳින්න බෑ. හරි හරි ඉතින් අපි ඔය ගැන කතා කරන්නේ කිසි හදිසියක් නැහැ. මට දැන් ඒක පුරුදුයි. එන්නේ මං ඔයා කොලේජ් එකට යනකන් එක්කන් යන්න. එන්න අපි යමු. බෑ සාලි. මං ඔයාව දැන් කසාද බඳින්නෙත් නැහැ, පස්සේ බඳින්නෙත් නැහැ. කවදාවත්ම බඳින්නේ නැහැ. ඔයා මොනවද මේ කියන්නේ? I'm sorry සාලි. මොකටද සෝරි කියන්නේ? ආ මොකටද කියන්නේ? මාව ඔයාට සෙල්ලම් බඩුවක් වගේද පේන්නේ? ආ මොකද්ද ප්‍රශ්නේ? අයියෝ ඔයාගේ වචනේ සරෙන් සරේ වෙනස් වෙන්නේ. සේනත් මං කතා කරන්නේ ඔයාට. ඒත් මං ආදරේ කරන්නේ. ඇත්තටම ඔයා මට ආදරේ කරන්නේ නැද්ද? නැත්තම් ඔයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්න හින්දාද මට ඔහොම කියන්නේ? එහෙම දෙයක් නෑ සාලි. මොනවද මේ කියන්නේ? ඔහොමට කෑ ගහන් එන්න එපා. මම මොනව කරාටද? දැන් ඔයාගේ හිතට දෙයි කියලා මං ඔයාව කසාද බඳින්නද ඕනේ? පුංචි කාලේ ඉඳන්ම අපි යාළුවෝ. ඒ යාළුකම අද වෙනකම්ම හැමමම තියෙනවා. දැන් අපි පොඩි ළමයි නෙමෙයිනේ. ඔයාටයි මටයි දෙන්නටම වැරදි දෙයක් වෙනවට මම කැමති නැහැ. අපේම හොඳටයි මෙහෙම කරන්නේ. අපේ හොඳට? ඔයා මේක තේරුම් ගනී කියලායි බලාගෙන හිටියේ. ඒත් එහෙම වුණේ නැහැ. මං ඒක දන්නවා. සාලි, මං දන්නවා ඔයාට හොඳටම කේන්ති ගිහින් ඇත්තේ. ඒත් කාලයත් එක්ක ඔයාටම තේරෙයි මම කිව්ව දේවල් ඇත්ත කියලා. ඒක මට නෙවෙයි. ඔයාට තේරෙයි. මේ මෝඩ සාලිගේ ආදරේ වගේ ආදරයක් හම්බ වෙච්ච නැති දාට තේරෙයි. මං වගේ කෙනෙක් ඔයාට කවදාවත් ඔයා ගන්න බැරි වෙයි සේනත්. එතකොට මගේ වටිනාකම තේරෙයි. මං ඔයාට කියන්නේ මෙච්චරයි. කවදාවත් පසුතැවෙන්න එපා. මේ වෙලාවේ ඉඳන් මගේ හිතේ ඔයාට කොහෙත් මිඩක් නැහැ. Yeah.